අයිබෝවන් හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අම්ෆන් සුළුකුණාටුවේ බලපෑම ශ්‍රී ලංකාවෙන් ඉවතට ඉන්දියාව සහ බංග්ලාදේශයට කුණාටුවෙන් දැඩි බලපෑම් පුද්ගලින් 12 දෙනෙකුත් ජීවිතක්ෂයට මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් 50%කට වැඩි පිරිසක් සුවය ලබා රෝහල් වලින් පිටවයයි දිනක් තුල ලොව පුරා වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ගත වූ පැය 24 න් වාර්තා වෙයි මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද සිවුවන දිනටත් ඇරඹේ මැතිවරණ කොමිසමේ තීරණයට ගරු කරමින් ජුනි මාසයට 5000 දීමනා ගෙවීම සිදු කළ නොහැකි ඇමති බන්දුල කියයි प्रथम नवदहनय देशीय पुवत् वितट जूनि मस विसिवनदा पार्लिमेंतु मतिवरणे पवत्वीम सदहा निगुत करतिबेन गेसेट निवेदने सहा जनाधिपतिवरया विसिन पार्लिमेंतु विसिरुवाहरिमे निगुत करतिबेन गेसेट निवेदने अभियोगयट लक् करमिन गोणु करतिबेन मौलिक आयतिवासिकम् पेत्सम सलका बैलीम अद सिवन दिनटत् श्रेष्ठाधिकरणय हमुवे आरंभ वुना जूनि मस विसिवनदा पार्लिमेंतु मतिवरणे पवत्वीम सदहा निकुत कर तिबेन गेसेट निवेदने सहा जनाधिपतिवरया विसिन पार्लिमेंतु विसिरुवा हरिमिन निकुत कर तिबेन गेसेट निवेदने अभियोगयट लक् करमिन गोणु कर तिबेन मौलिक अयितिवासिकम् पेत्सम सलका बैलीम अद हतरवन दिनटत् श्रेष्ठाधिकरणय हमुवे आरंभ वुना अगविलिसुरु जयंत जयसूर्य मोनिक अलुविहारे सिसिरदा ब्रो प्रियंत जयवर्धन सहा विजित मललगोडे यन महत्वरुन्गिन समन्वित विनिसुरु मंडल हमुवे पेत्सम जनाधिपति लेखम पीबी जयसुंदर महता वेनुवेन जनाधिपति नीतिज्ञ रमेश सिल्वा महता करुणु इदिरिपत् किरीम आरंभ कला जनाधिपति नीतिज्ञ रमेश सिल्वा महता करुणु दक्वमिन किया सिटिये मेम पेत्सम तुल किसिदु नीतिमय पदनमक नमति बवत् एबेविन ए विभागयट नोगिन निष्प्रभ कलयुतु बवयि कोरोना वसंगते बव पवसमिन दिगिन दिगटम मतिवरणे कल दमीमट मतिवरण कोमिसमट යවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කිසියම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කොට ඒ යටතේ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම උත්සුක විය යුතු බවටද අවධාරණය කර සිටියා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව එම පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන බවත් එය විසිරුවා හැරීමෙන් පසුව මැතිවරණය පවත්වන දිනය වෙනස් වූ පමණින් එය විසිරුවා හැරීමේ නියෝගීය බල ශුන්‍ය නොවන බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළා ජනාධිපතිවරයා විසින් 1 මාර්තු මාස 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 32.2 වගන්තිය යටතේ සිදු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එය ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවත් එය අභියෝගයට ලක් කළ නොහැකි බවත් අවධාරණය කළ සිටියා. පෙත්සම සලකා බැලීම තවදුරටත් සිදු වෙමින් පවතිනවා. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ දේශනය අවසන් වීමෙන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහතා මේකේ දේශනයේද ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුවක් නොමැතිව රට සංවර්ධනය කිරීමට වත්මන් ජනාධිපතිවරයාට උවද හැකියාවක් නොමැති බවත් සුදුසු අවස්ථාවක් පැමිණි වහාම කඩිනමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපවසනවා. ඒඊයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද මේ රටේ තියෙන ප්‍රශ්න ගත්තොත් මේ රටේ මහජනයා දරනවා අද රටේ තියෙන ප්‍රශ්න මොනවද කියලා මේ ප්‍රශ්න තව 10 ගුණයකින් උග්‍රතරපත් වෙනවා පාර්ලිමේන්තුව නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තුව නැතුව යන්න බැහැ පාර්ලිමේන්තුව තමයි සංවර්ධනයේ මුල්ලේ කඩේක මුල්ලේ පාර්ලිමේ සියලු දේවල් බලතලයේ එතන තියෙන්නේ ඒක නිසා පාර්ලිමේන්තුව ඉතාමත් අවශ්‍යයි හැකි තරම් ඉක්මනින් මැතිවරණය පවත්වලා අලුත් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕනේ අලුත් පාර්ලිමේන්තුව එක්ක තමයි වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට වැඩ කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒක තමයි අපේ පක්ෂීය අදහසක් මගේ පෞද්ගලික අදහසක් පාර්ලිමේන්තුව එකම ස්ථාවර වෙන්න ඕන රටේ දේශපාලන ස්ථාවරත්වය ඇතුළේ මේ පාර්ලිමේන්තුව මැතිවරණය කල් දැම්මේ ජනාධිපතිතුමා නෙමෙයි මේ පාර්ලිමේන්තුව මැතිවරණය කල් දැම්මේ මැතිවරණ කොමිසම එතකොට මැතිවරණ කොමිසමේ නඩු දාන එක පැත්තකින් තියලා පාර්ලිමේන්තුව නැවත ගඳවන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණේ පෙත්සම් ගොනු කරනවා इधर मेकिंग වෙන්නේ මේ ප්‍රශ්නේ නැවත දේශාධිකරණයට අරන් ගිහිල්ලා මේක නඩුවක් බවට පත් කරනවා නඩුවක් පත් කරනවා සම්මුණාසය දන්නවා තව සෑහෙන කාලයක් මේ නඩුව ඇදෙනවා ඉතින් ඒ නිසා ඡන්දයක් තියන්න හම්බෙන්නේ නැහැ
රටාස්ථාවර භාවයට පත් කරන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මැතිවරණ කොමිසමට සෞඛ්‍යංශයේ අදහස් අරගෙන නිවැරදි ලෙස මේ මැතිවරණය තියන්න පුළුවන් ක්‍රියාවලියකට යන්න කියලා. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අනුව මැතිවරණයක අවශ්‍යතාවය තියෙනවා. ඒක අද දෙහෙටද කියන එක නෙමෙයි. ඒක මැතිවරණ කොමිසමට ඒ බලය තියෙනවනම් මැතිවරණයක අවශ්‍යතාවය තියෙනවා. කොයි වෙලාවෙ හරි ඒක තියයි. ඒ සුසු වෙලාවට අපි කොයි වෙලාවෙ තිබ්වත් අපි ඒකට ශක්තිමත් වැඩ කරන සූදානමින් ඉන්නවා. एक दिन तुल लोव वैटिम कोरोना आसादिन संख्या वाक ये दिने दी वार्ता वुना एम संख्या व एक लक्ष हाय दहसाग मेतर मेरट कोविड 19 हेवत नम कोरोना वायरस से आसादित पुद्गलीन संख्या व एक दहस विसी अट दक्वा इहल गया ए मेरटीन तवत नवरोगे कु हंदुना गेनी मत समगाई මෙවැනි විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1028ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී නව ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි වෛරසය ආසාදිත පුද්ගලයන් 435 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුබිමවා. මෙවැනි විට පුද්ගලයන් 584 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඊයේ දිනේදී වාර්තාවන්නේ එක් කොවිඩ් 19 ආසාදිතෙක් පමණයි. ඒ කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඒ ගුවන් යානයේ පුද්ගලයෙක් රෝගී තත්ත්වයට පත්වීම නිසා හමුවීමෙන් තමයි මේ ආසාදිත බවට පත් වෙලා තියෙන්නේ. අද දින පැමිණෙන ඉන්දුනීසියාවේ සිට ගුවන් යානයක් මෙවැනි රටවල් කිහිපයක් තියෙනවා. අප අත වශයෙන්ම වැඩි අවධානම් රටවල් ලෙස සලකන නිසා මේ අය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා. ඊයේ දිනේ කොළඹ මැනින්වලද පොලේ ඒ වගේම නාවික හමුදා කඳවුරු ආශ්‍රිතව සහ රෝහල්වල වෙනත් නිරෝධායන මධ්‍යස්ථානවල PCR පරීක්ෂණ කරනු ලැබුවා. මේ අනුව PCR පරීක්ෂණ 1108ක් කරලා තියෙනවා. මේ වන විට නාවික හමුදා සෙබළුන් 600කට අධික සංඛ්‍යාවක් ආසාදනයට පත් වෙලා තියෙනවා. නාවික හමුදා සිද්ධිය සම්බන්ධයෙන් දැන් වන විට කටයුතු කරගෙන යනවා ඉතා ඉහළ සුපරීක්ෂණයකින් යුතුව. දැනට දිවයිනේ රෝහල්වල සායනික සේවා සහ අනෙකුත් සාමාන්‍ය සේවා ආරම්භ වෙමින් පවතිනවා. පවතින තත්ත්වයේ සැලකිල්ලට අරගෙන ඒ ආරක්ෂක පියවර අරගෙන එසේ කිරීම සිද්ධ වෙනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 173 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. අද දැසන 8ට පමණ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සිට මෙම ගුවන් මගින් පිරිස මෙරටට පැමිණ තිබෙනවා. විෂබීජ හරණ කටයුතු වලින් අනතුරුව මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. एक दिन अक्तूल लोग वैधिम कोरोना आसादितीन संख्याव ये दिन दी वार्ता होना एम संख्याव एक लक्ष हाय दहसक लेसाई देखवे ने लोग समस्त आसादितीन संख्याव पनस लक्ष हतलिस पंदहस एक से नवयक लिस देखवे नातर मारने संख्याव तोन लक्ष विसे नवदहस एक मवाते बनवा COVID-19 වෛරස හේතුවෙන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයේ මෙවර විට ආසාදිතින් 1593039 දිනකු වාර්තා වී තිබෙනවා. එරට සිදු වී ඇති මරණ සංඛ්‍යාව 94941ක්. රුසියාව සහ බ්‍රසීලිය ලොව වැඩිම COVID-19 වෛරසය ආසාදිත දෙවන සහ තෙවන රට බවට පත් වී තිබෙනවා. අම්ෆන් සුලිකුණාටුව දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඇති අතර පවතින වෙසසත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ දිවයිනේ පවුල් 4758ක පුද්ගලයන් 18430ක් පීඩාවට පත්ව තිබෙනවා. මේ අතර අම්ෆන් සුලිකුණාටුව හේතුවෙන් ඇති වූ අධික වැසි හා හුලන් තත්ත්වයෙන් ආපදාවට ලක්ව ඉන්දියාවේ සහ බංගලාදේශයේ පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව පීඩාවටපත් වී තිබෙනවා. මස්කෙලිය ඔය පිටර ගැලීමෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගවරවිල දමිල මහාවිද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලිවලට ජලය කාන්දු වීමෙන් දැඩි අලපහණි සිදු වී තිබෙනවා. අම්ෆන් සුලිකුණටුව නිසා ඇති වූ අධික වැසි සහ සුළං තත්වයේ හේතුවෙන් ආපදාවලට ලක්ව ඉන්දියාව සහ බංග්ලාදේශයේ පුත්කලින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Often authorities ask people to head for shelters that were hastily being readied. But with the coronavirus spreading rapidly, this concentration of people bears its own risks. විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ මිලියන 3කට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි. ඉන් වැඩිම පිරිසක් බංග්ලාදේශ වැසියන් වන අතර සුලිකුණාටුවේ බලපෑමෙන් බටහිර බෙන්ගාලයේ කොල්කටා නගරයට දැඩි හානි සිදු වී තිබෙනවා. 1999 වසරින් පසුව බෙන්ගාල බොක්කේ වර්ධනය වූ ප්‍රචණ්ඩතම සුලිකුණාටුව මේ වන අතර එහි බලපෑම මේ වන විට අඩු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මෙතර පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළද අද දිනේ දකුණ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලට තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම පුත්තනම සිට පොතුවිල් දක්වා වන මොහොදු ප්‍රදේශවල සුනගේ වේගය පැයට කිලෝමීටර් 60-65 දක්වා වැඩි විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා එම මොහොදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් දීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසු ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. සුලිකුණාටුවේ බලපෑම දැන් මගහැරලා ගිහින් තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම දිවයිනේ තියෙන්නේ සාමාන්‍ය තත්ත්වයේ වර්ෂපතනය 25 26 වගේ දිනයන් වල තව වැඩිවීමක් පොඩි පොඩි වැඩිවීමක් දැනට පෙන්눔 කරනවා. ඒතර හෙට දිනෙත් සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් තමයි තියෙන්නේ. අම්ෆන් සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් දීවර කටයුතු වලට ගොස් ඉන්දුනීසියාව දෙසට යාත්‍රා කළ දීවර යාත්‍රා 30ක් මෙවන විට ශ්‍රී ලංකාව දෙසට නිරුපත්‍රිතව පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. ඔවුන්ගේ සහය සඳහා නවික හමුදා යාත්‍රාවක්ද අද අලියුම පිටත්ව ගියා. මෙම යාත්‍රා 30 රැඳී සිටින 180කට ආසන්න දීවරයින් හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් මොහොතු ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙතර කළුගඟ ගින්ගඟ සහ නිල්වලා ගඟ යන ගංගාශ්‍රිතව පැවති ගංවතුර තත්ත්වය මෙවැනි විට අඩු වෙමින් පවතින බවත් එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා නොකරන බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මෙතර දිස්ත්‍රික්ක 10ක් සඳහා පනවා තිබූ නායම් අවධානම පසුරු 2:30 දක්වා යලි දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය පවසනවා. වැදගත්ම නිවේදනය වන ආරක්ෂිත ස්ථානයකට ඉවත් වෙන්න කියන අධියර 3 යටතේ වූ නිවේදනය රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම රත්නපුර එලපාත කලවාන සහ කිරියල්ල යන ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලැබුවා. මේ නිවේදනය අද සවස 2 වෙනිතුරු වළංගුයි. අද සවස 2 වන විට රටේ පවතින වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලටගෙන මේ නිවේදනය යාවත් කාලනය කිරීමට අපි කටයුතු කරනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ලෙස නම් කර තිබෙනවා. මේ අතර එම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1128ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මෙවන විට ක්‍රියාත්මක වනුයේ ඉටුකම සන්නාමය ඇතිවයි. එය ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල යනුවෙන් නම් කර තිබෙනවා. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් තවත් ආකර්ෂණය කරගනු පිණිස සන්නාමය හඳුන්වා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු මාස 23 වනදා අරමුදල ස්ථාපනය කළ අතර එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක් ප්‍රදානය කළා. COVID-19 වසංගතයේ පාලනය සහ ඊට සමගාමීව
සමාජ සුබ සාධන කාර්යයන් පහසු කිරීම ආරක්ෂණ අරමුදලේ පරමාර්ථයයි. අරමුදලට පරිත්‍යාග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විශේෂ ගිණුමක් විවෘත කර ඇති අතර ගිණුම් අංක 85 73 73 73 තරණ ගිණුමට පරිත්‍යාග බැර කළ හැකි. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇති අතර චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #27# සමතා අරමුදලට දායක වීමට හැකි. මේ අතර ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් මිලියන 1128 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ රුපියල් 22,5448 මුදල ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. එමෙන්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය මැයි මාස වැඩපු වන රුපියල් 66,000 මුදල ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා. එමෙන්ම කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියාකරන ත්‍රිවිධ හමුදා නිලධාරීන් වෙනුවෙන් රුපියල් මිලියන 2ක් පමණ වටිනාකමකින් නොත් හේලස් නිෂ්පාදන අග්‍රා මාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කර තිබෙනවා. ඒ විජේරාම නිල නිවසේදී මැතිවරණ කොමිසමේ තීරණයට ගරු කරමින් රුපියල් 5000 දීමනාව ජූනි මාසයට ගෙවීම සඳහා නොහැකි වාතාවරණයක් මතුව ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අපවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. කොවිඩ් වසංගතයේ කරන කොටගෙන පීඩාවට පත්වෙන ජන කොටස් සංඛ්‍යාව අපේ රටේ ඉතාම අධික බව රජය පිළිගන්නවා. පීඩාවට පත් වූ සමෘද්ධිලාභීන්ට හා ආදායම් හා ජීවනෝපාය අහිමි වූවන්ට රජයේ මගින් මාසකට රුපියල් 5000 බැගින් දීමනාවක් ගෙවනු ලැබුවා. ඒ සඳහා දල වශයෙන් රුපියල් කෝටි 2500ක් 3000ක් අතර වියදමක් අප්‍රේල් මාසෙට ඊ අතර මැයි මාසයේ සඳහා වෙන කැබිනට් පත්‍රිකාව 21 සතියේ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මැයි මාසයේ මුළුමනින්ම ගෙවීමට බලාපොරොත්තු වෙන සංඛ්‍යාව 51,44,046 අපේ රටේ මේ වර ඇස්තමේන්තු කළ තියෙන මුදල මැයි මාසයේට මිලියන 25,720ක් භාණ්ඩාගාරයේ කියන තැන තැන්පත් කරපු මුදලක් නැහැ. ඒ නිසා එවැනි දුෂ්කරතා සමූහයක් යටතේ රජය තීරණය කළා තිබුණා කෙසේ හෝ අප්‍රේල් මාසයේ මැයි මාසයේ සහ ජුනි මාසයටත් මෙම 5000 දීමනා බැංකුවලින් ණයට අරගෙන හරි දුෂ්කරතාවයට පත්වෙච්ච ජනතාවට ගෙවිය යුතුයි කියලා. නමුත් ඊයේ දිනේදී අපේ මැතිවරණ කොමිෂන් සභාව විසින් එවා තිබුණ ලිපියක් ජනාධිපති ලේකම්තුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. මේ තියෙන්නේ ලිපිය. මෙතන දාන් කරලා තිබෙනවා මේ පිළිබඳ පැමිණිලි ලැබිලා තියෙනවා විශාල ප්‍රමාණයක්. අනිපුද්ගලයන් සිවිල් සංවිධාන පමණක් නොව තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරු විසින් මෙම කාර්යයේ දේශපාලන ස්වරූපයක් ගෙන ඇති බවට චෝදනා කරනු ලැබේ කියලා. ජුනි මාසයේදී මේ ආධාරය ලබා දීමේ සැබෑ අවශ්‍යතාවය තිබේද යන්න සලකා බැලීම අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ මතේ. මැතිවරණ කොමිසමේ නියෝගයට ගරු කරමින් ජුනි මාසයේදී මේ 5000 දීමනාව ගෙවීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වෙලා තියෙන බව කැබිනට් මණ්ඩලයේ විසින් අපිට දැනුම් දුන්නා. ඒ අනුව මෙය මැතිවරණ කොමිසමේ විවිධ ආකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. අපි හැම විටම රටේ මැතිවරණ නීතියට ගරු කරන්න බැඳිලා ඉන්නවා. මැතිවරණේ පැවැත්වෙනවා නම් කඩිනමින් අපිට මේ සාන සැලසීම් පිළිබඳ කිසි ගැටලුවක් මතු වෙන්නේ නැහැ. කොරෝනා වෛරස තත්ත්වය සහ රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සියත ටීවී ඔස්සේ විකාශය වූ සුලිය දේශපාලන වැඩසටහනෙන් විවාදයට ලක් වුණා. සීමා අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසිරුවීමයි ඊළඟට මේ COVID-19 එකයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒක නිසා මේක වුණා කියලා එහෙම කාටවත් සම්බන්ධතාවයක් ගුණ ගන්න බෑ. තිබුණ මාර්තු 2 වෙනකොට ලෝකේ 88,000ක් ආසාදිතින් හිටියා. ලෝකේ 3,000ක් මැරිලා තිබුණා. මතක තියාගන්න මේක ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වෙනකොට කියලා තිබුණා මේක වසංගතයක් ලෝක ව්‍යාප්ත වෙන කියලා. එහෙම දෙයක් තිබුණා අවදානම. මුන්නාන්සිර මතකයි ජනාධිපතිතුමා ඒකට ලෑස්ති වෙලා නිරෝධායන මධ්‍යස්ථාන හදලා ඒවට ලෑස්ති වෙලා ජනාධිපතිතුමා ඒ ලෑස්ති පිට තමයි ඒක බීකත් එක්කල සම්බන්ධයක් නෑ. තමුන්නාන්සලගේ පක්ෂය දෙදරන්න තරම් දෙකට කැඩෙන්න විදියට තමුන්නාන්සල ලොකු අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. රට අර්බුදයකට ගියා වගේ තමුන්නාන්සල අර්බුදයකට ගිහිල්ලා එහෙම අරාජික තත්ත්වයක ජනතාවගේ උපනාම තමයි මේ පාර්ලිමේන්තුව විසිරුවන්නේ. තමුන්නාන්සල හිටියනම් මේක මෙහිට වැඩි තමුන්නාන්සල මේක අනා ගන්නවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මේ කණ්ඩායම මේක ඊට වැඩි හොඳින් පාලනය කරා. ලොකු ගැටලුවක මේ රටේ මිනිස්සු හිටියේ මේක එන්න කලින්. ඒකට අපි කවුරුත් වගේ කියන්න ඕනේ. එක්කෙනෙක්
කැබිනට් එක විතරක් බෝලි පාස් කරන්න මේකට බෑ. හරි. අද කැබිනට් එකේ ගත තීරණය මොකද්ද කියලා ප්‍රවෘත්ති වල දැක්කා. බන්දුල ගුණවර්ධන මාගේ මිත්‍රයා කිව්වලු එහෙමනම් අපි මේක නොදීමු කියලා. හරි. එතකොට ජනාධිපති තුමා කිව්වලු එහෙනම් අපි මේක නොදීමු කියලා. ඒක නම් මම නිකන් මේ කතා කියන්නේ නෑ. මේවත් එක ගියා. අපි ඊළඟ වටේ තුනේ මතක. හරි. හැබැයි 5000ක් විතරක් දීලා හරියන්නේ නෑ. 5000 මදි. ඇත්ත. මම පිළිගන්නවා 5000 මදි කියන එක. නමුත් අපි මේ රටේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. හරි. දැන් අපි ගත්තොත් එහෙම 5000 මදි එක ඇත්ත. හැබැයි ඒනවාට අපේ ගම්වල එක්කෙනෙක්වත් මේ බඩගින්නෙන් මැරුණේ නෑ. හැම එක්කෙනාම ජීවත් වුණා. ඒ අමතරව මේක ආදායම් සමහර තැන්වල බිඳුවටම බැස්සේ නෑ. සමහර කට්ටියට ඒ පඩි හම්බුණා. එතකොට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ගිහිල්ලා කිසි දෙයක් දන්නේ නැතුව වගේ රුපියල් 60000ක් ජනතාවට දෙන්න ඕනේ කියලා කියන්නේ එතකොට මේක කුහක ප්‍රකාශයක් නෙවෙයි. එතකොට එතුමාගේ කාලේ ඉපදෙතුමාට දෙන්න තිබුණා නේ නම් යම් කිසි ප්‍රමාණයක්. එතුමා ඒක කරේ නෑ. 1990 අද පක්ෂ ભેදයෙන් තොරව ඕනම කෙනෙක් කොවිඩ් එක විතරක් නෙමෙයි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අද සහනයක් වෙලා තිනු. මේව මේ මං හිතන දිත්ත ධම්ම වේදනීය වශයෙන් හරි මම සතුටු වෙනවා. මෙයාලගේ ඇස් පණ අපිට මේකේ ප්‍රතිඵලයක් භුක්ති විඳින්න පුළුවන් කමක් ලැබුණා. මේ කටේ පිට්ටු තිබුණේ දැන් සම්මුණාංශල කියන්නේ කොරෝනාව එක හොඳයි කියලා. නෑ කොරෝනාවෙන් මේ සම්මුණාංශයට අර තම තම දැන කොම නිඳත යුතු කියලා තිනු අපේ ආගම තුල. සම්මුණාංශ දන්නේ නැහැ මං දන්නේ නැහැ සම්මුණාංශලාගේ. සම්මුණාංශට ඕක තේරෙන්නේ නැත්තම් මං දන්නේ නැහැ. නෑ තේරෙන්නේ නැහැ කියන්නේ මේ නැහැ මෙතන කෙනෙක් කැන්ඩිඩේට් හිටියා මෙතුමා තමයි පාර්ලිමේන්තු ආරාධිකා කරේ මෙතුමා තමයි කතා නැයි දුටුවේ වාඩි වෙලා ආරාවලක් ඇති කරේ ඉතින් එතුමා එහෙම කෙනෙකුට මට තවත් උත්තර දෙන්න අවශ්‍ය නැහැ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ හාස්‍යජනක හේතුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ පවතින්නේ දැඩි කලකිරීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා ඒ කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනතාව ජීවත් කිරීමේ වගකීමේ නාඬුව බැහැර වෙන්න එපා ජනතාව ජීවත් කරන ඒ වගකීම තැරලා දාලා දේශපාලනික අවස්ථාවයක් වෙනුවෙන් රටේ ජනතාව බිල්ලට දීලා රටේ ජනතාවගේ මලමිනී උඩින් මැතිවන්න එකට තමයි සූදානම් වෙන්නේ ඒකට ඉතින් එක එක කතාවල් කියනවා වීරවංශ මහත්තයා කියනවා කොලේ රත් කරලා ගන්න පුළුවන් කියලා තව මහත් එක්ක ඇවිල්ලා කියනවා මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ පෝලිං හතරක් පහක් තිබුණා නම් මේ ඡන්දේ තියන්න පුළුවන් කියලා තව එක මහත් එක්ක ඇවිල්ලා කියනවා ඩෙන්ගු හැදිලා මෙහිට වැඩිය මැරලා තියෙනවා ඒත් අපි ඡන්දේ තියනවා කියලා අපි මතක් කරලා දෙනවා මේ ඉන්න මහත්තුරු හින්දා තමයි පාර්ලිමේන්තුව 225ම හරක් කියලා කියන්නේ මිනිස්සු හිතනවා මේකේ ඉන්න සේරම ඒ වගේ කියලා අපි අධිකරණයෙන් හොඳ තීන්දුවක් ජනතාව ආරක්ෂා කරන තීන්දුවක් මැතිවන්න කොමිසමත් මෙරට ජනතාව වෙනුවෙන් ගන්න තීන්දුවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ එළමෙන 20 වෙනිදා මේ මැතිවරණ තීමීම සඳහා සූදානම් නැහැ හැකියාවක් නැහැ අපි දන්නවා මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ පනතන සියලුම බලතල තියෙනවා මේ මැතිවරණේ තියෙන්නේ කවදද කොහොමද කියන කාරණේ තීන්දුවක් අපි විශ්වාස කරනවා හැමදාම මැතිවරණ කොමසිම විසින් මේ රටේ ජනතාවට අවශ්‍ය ඒ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ආරක්ෂා කර දීම පමණක් නෙවෙයි අද දිනේ තුල මේ රට ඇමරිකාවක් නොවි චීනියක් නොවි යන්නට ඉඩ නොදී වග බලා ගැනීමේ ඒ ජාතික වගකීම නිලධාරීන් විසින් ඉස්සසිද්ධ කරයි කියන කාරණා අපි දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙත දුක් හඳුනන අපි සංවිධානයේ මගින් රට දය වෙනුවෙන් දිවිපෙදූ විරෝධාර රණවිරුවන්ට පිං පිනිස අසරණ ජනතාවට සහ පොලිස් ස්ථාන සඳහා රෝධ පුටු වියලි ආහාර මුඛ ආවරණ ලබා දීමේ වැඩසටහන් මාලාවක් සිදු කළා. කුරුණෑගල ප්‍රදේශයේ දිගු කාලීන ආබාධ සහිත පුද්ගලයන්ට රෝධ පුටු පරිත්‍යාගයන්ද වාරි පොල සහ කටුපත ඇතුළු කුරුණෑගල ප්‍රදේශයේ රෝහල් පොලිස් ස්ථාන සඳහා මුඛ ආවරණ ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. හැටන් පොලිස් වසමට අයත් ෂැනන් හා වැලියෝය තේවතු ප්‍රදේශවල ගෘහස්තව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ ස්ථාන දෙකක් පැටලීමට හැටන් සුරාබදු කාර්යාලය පියවරගෙන තිබෙනවා. ඒ අනුව හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ සිදු කළ විශේෂ වැටලීමකදී මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිටි බවට සැකකරුවන් දෙදෙනෙකු හා ගොඩ ලීටර 20ක් අතරංගුවට ගෙන තිබෙනවා. පසුගිය අටවැනි දින ගල්ගමුව මොන්නන්කුලම වැව ආසන්නයේදී ප්‍රතිකාර කරනු ලැබූ අලි පැටවාට දින 11කට පසු ඊයේ සවස ගල්ගමුව කුරුන්තන්කුලම ප්‍රදේශයේදී නැවත ප්‍රතිකාර සිදු කරනු ලැබුවා. එනිකවරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවා කොට්ටගේ මහතා ඇතුළු කණ්ඩායම ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා එක්වයි වයස අවුරුදු 4ක් පමණ වන මෙම අලි පැටවා සුව අතට හැරිමින් පවතින බවයි පශු වෛද්‍ය කණ්ඩායම සඳහන් කළේ.
දඹුල්ල මුලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශයට ලද තොරතුරකට අනුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපති එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දඹුල්ල සියඹලාවැව ප්‍රදේශයේ දඹුලු ඔය ආසන්නයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා ගෝඩා බැරල් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි allele හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.